உணுவட்டி கதாவு. குரோனேஷியாவின் மன்னன் ஒரு பறவையினால் இறக்க நேரிடுகின்றது. மிக சுகமான வாழ்க்கையை அனுபவித்த அவனின் மகனான மைக்கேல் தந்தையின் இறப்பின் பின் தாய் குரூஷாவுடன் தமது மாளிகையில் வாழ்கின்றான். தாய் பல கஷ்டங்கள் மத்தியிலும் மிக அன்புடன் மகனை வளர்க்கின்றாள். மகனை பற்றி வரும் வதந்திகளை தாய் மறுக்கின்றாள். இதனால் குரூஷாவிற்கு எதிராக ஒரு குழுவினர் வளர்க்க தொடங்கின்றனர். எனினும் வாதாடி தனது மகனை தன்னுடன் சேர்த்து சந்தோஷமாக வாழ்கின்றாள். අපි මේ බොහොම දුර කතරක් ඉඳලා ආවේ නාට්‍යයක් රඟ දක්වන්න. නාට්‍යය. හුණු වටේ කතාව කියන නාට්‍යය. ඔය මෙතන මනදේ. ඒ නාට්‍යයේ තියෙනවා ඔය ඉඩම් ආරවුල් නඩු හබ කැරලි කෝලාහල. ඉතින් 100ක් පැත්තකට වෙලා මේ නාට්‍යය නරඹන්න ඕනේ. හරි? මේ නාට්‍යයක් කියව මම. දිග නාට්‍යයක්. බොහොම දිග නාට්‍යයක්. බොහොම දිග නාට්‍යයක්. සමයක කෞකාස්කි නගරයක සාපලත් නගරයයි නම් වූ විසුආයුව රාජයෙක් ජෝජි අබෂ්විල්ලි ඔහුගේ පුදුම නම විය රූමත් බිරියකුත් දරුවෙක්ද පුෂ්ටිමත් සිටියාලුමේ රජු හට රුසිනියාවේ වෙන කිසිම සුරෙකුට නොවු තරම් අසුන් අස් හලෙහිද යාචක ඉන්ද දොරකඩ බටයෝද සේවයේ පෙත්සම්කරුවෝද ගෙමිදුල මේ රජුට සිටියා ජෝජි අබෂ්විල්ලි කෙසේ නම් විස්තර කරන්නද ඔහු ඔහු සැපෙන් සිටියා පාස්කු ඉරුදින උදේ පවුලත් සමග ඔහුගේ සපැමුණා රජු දේව මැදුරට අපි වතු පරිම් මිරිකිලා යුද්ධදී මගේ කකුල කැඩුනා පින්කරන හාමුදුරනේ මට අලුත් කකුලක් මගේ සහෝදරයා නිර්දෝෂයි ආයිබෝන්ඩ පින්කරන හාමුදුරනේ මගේ දරුවා බඩගින්නේ පින්කරන හාමුදුරනේ වතුර ඉස්පැට්ටර පගා ගහනවා පස්සට 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 දේවාලේ දොරටුව අහුරන්නේ නැහැ රජතුමාගේ දරුවා
යුවරාජුගේ පැටිය තල්ලු කරන්න එපා මීහරක මට පේන්නේ නැහැ පින් කරන හාමුදුරනේ දරු පැටියට දෙයියන්ගේ පිහිටයි පාස්කු ඉරිදා උදයේ පළමු වරට ඒ දවසේ රජතුමාගේ දරු පැටියා ඔටුන්න හිමි කුමාරයා රට වැස්සෝ දැකගත්තෝ දරු පැටියා අසල මහඟු දෙදෙනෙකු ගම්බිර වෙදැදුරු නිරතුරුවම ගැවසුනෝය පලා පල්ලා මේ අරුමය කෙද ඇති කස්බෙක් කුමරුත් දරු පැටියට හිස නමනවා සුබ උදෑසනක් වේවා නටාලියා බොහොම අපූරු දවසක් අද ඊයේ රාත්‍රී වැස්ස වහිනකොට මම හිතුවා ඕන්න වැස්ස වහිනවා කියලා ඒත් අද උදේ නිල් පාට ආකාශය දැක්කම මම හිතුවා ඕන්න නිල් පාට ආකාශය කියලා බලමු එහෙනම් අපේ මයිකල් කුමාරයා දිහා උදේ ඉඳලා පහලටම කුමාරකම ආර්සන් මොකද මේ ගැන හිතන්නේ ජෝර්ජ් යන්තම් හිතරන් තිනවා මාලිගාවේ උතුරු පැත්තේ අලුත් කැලක් හදන්න අර ඒ පැති දෙන ජරා මුඩු කුටික සේරම කඩා දමන්නයි කල්පනාව අන්න හොඳ වැදගත් ආරංචියක් කොහොමද මස්සිනේ යුද්ධ ගැන තොරතුරු හේම බොහොම දක්ෂ ලෙස පහුබහිනවා කියලා ආරංචි මේකට කමක් නැහැ ඒ කොහොම නාම මොකද මොකෝ මං කියන්නේ මයිකල් කුමාරා කහිනවා ඇහුණාද කුමාරා කහිනවා මිකාමි කාඩ්සේ ඔය ඇල් මැරිච්ච වතුරෙන් දරුවා නාවලකගෙන මුල ඉඳලා මම විරුද්ධ වුණ බව මතක් කර දෙන්න ඕන. දරුවා නාවල වතුර උණු කිරීමේදී පොඩි ප්‍රමාද දෝෂයක් සිද්ධ වෙලා තියෙනවා විසුණු වංශ. මිකාල් ලාඩ්සේ මට නම් ඔබත් එක්ක කොහෙන්ම එකග වෙන්න බැරි බව ප්‍රකාශ කර සිටින්න ඕනේ. දරුවාගේ ස්නාන ජලයේ උෂ්ණ ප්‍රමාණය අපේ පරම්පරානුගත ශ්‍රේෂ්ඨ මිසිකෝ ඔබලාත්සේ මහා වෛද්‍යතුමාගේ පුස්කොළ පොත් අනුවමයි සිද්ධ කරේ. බිසවුන් වහන්ස රාත්‍රී සුලං රැල්ලක් නිසා කුමාරයාට සියුම් සීතලක්ද කොහෙද හැදිලා තියෙනවා. කොහොම වුණත් කුමාරයා ගැන ඔයිට වඩා ප්‍රසම් වෙන්න ඕනේ. දරුවගේ මුණත් උන පාටයි. බය වෙන්න කාරණාවක් නෑ බිසවුන් වහන්ස. මින්මතු දරුවා නාවන විට ඇල් මැරිච්ච වතුර පාවිච්චි නොකරන්න වග බලා ගන්නවා ඇති. කලලාත්ස මම මේක අමතක කරන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ බිසවුන් වහන්ස. මම හැමතිස්සම කියන්න වගේ මගේ කොන්දේ යම්තම් රුධාවක් දැනුණු හැටියේ කිසිම සමාවක් නැහැ. දොස්තර උන්හලගේ පතුල් හරහා කසපාර 50ක් වදිනවා. ඒ තර අපි දිනු යුගයක ජීවත් වෙන නිසා ඉස්සර කාලේ නම් කෙලින්ම හිස ගසා දමන. කොහම වුණත් මෙතන හුලම් පාර සැරයි. අපි යමු දේවාලය තුලට. මහා නගරෙන් යුද්ධය පිළිබඳව රහස් ලියකින් රැගෙන මොහු පැමිණ සිටින ඔබතුමා බැහැ දැකීම. ඒ ගැන බලා ගන්න පුළුවන් පූජාවට පස්සේ. ඒ කොහොම වුණත් සෙන්පති දැක්කද අපේ කස්පෙක් සහෝදරයාමට සුබ ප්‍රාර්ථනා කළ හැටි. ඒකමක් නැහැ. මා දන්නා තරමින් ඊයේ රාත්‍රී වර්ෂාවක් වෙසේ නැහැ. ඔව් එහෙමයි ගැන සෑ බලන්න. ඔව් වහා හෙට උදේම. පරවියෝ දුව පනින අතරේ විබිදුණු උදෑසන නිසල් මන් වී සිටි නගරය රජමැදුර සුරාකින සොල්දාදුවෙක් තඳි වූ මෙහෙවරක ගොස් එන සේවිකාවක් හාදුඩන්නේ මොනවා අද දේව මෙහෙට ගිහිල්ලා නැහැ වගේ මේ ගෑනු දරුවා කම්මැලි වෙලා වගේ අපි ලෑස්ති වෙලා හිටියේ යන්න එතකොට අපිට කිව්වා මාලිගාවේ බාලෙට කුකුලෙක් මදි තව කුකුලෙක් අරන් එන්න කියලා කුකුල්ලෝ ගැනත් දන්න වැමක් කමක් අපි කුකුලෙක් අපිත් කැමති මේ කුකුලා දකින්න ගෑනු උදවියක බොහොම ප්‍රවේශමෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. ඔන්න එහෙනම් බලා ගන්නවා හොඳයි. ඔට්ටු ඉමු අඩු ගන්න රාත්තල් 15ක් බරයි.
නැත්තම් අපි ගිලිනවා මුන් දැව් පිහාට පිටින්. හැබැයි මෝනම් කුකුල් රාජෙක්ම තමයි. මං හිතන්නේ රජතුමාම ගිල දමාන්නව නේද? මේ ඉලන්දාරිය ආයෙම ගගදී ආයෙ ගියා නම් නේ. අපි ගියා තමයි කුකුල් කොට්ටුව පැත්තේ. හැබැයිටම එතනට විතරද ගියේ? ඊට උඩායම ගියේ නැද්ද අර කුරුඳු හේන හරිය නාන තොටු පොළට එහෙම? අපි හැට යන්නේ රෙදි අකුල්ලන්න විතරයි. ඔව් හරියට හරි. මොනවද හරියට හරි? හරියට හරි. මොකද අපි කුරුඳු හේන හරිය රෙදි අකුල්ලුවාම ඇති වැරද්ද? මොකද අපි කුරුඳු හේන හරිය රෙදි අකුල්ලුවාම ඇති වැරද්ද? ඒක නම් හරිම අපූරුයි. සොල්දාදුවා කියනදී අපිට තේරෙන්නේ. මොකද්ද කියති අපූරු? අපි දන්න දේ සමහරව දන්නවා නම් එහෙම. ඒගොල්ලන්ගේ මූණ රතුවේ විලැජ්ජාවේ. අපි දන්නේ මොනවද අපිට දැනගන්න තියෙන්නේ කියලා. හොඳයි. ඒ හරියේ පඳුරක් එහෙම තියෙනවා නම් සමහර රෙදි අපුල්ලන සිද්ධි හැංගිලා බලා ඉන්න පුළුවන් ඉදී පඳුරක් එහෙම තියෙනවා නම් මොනවාද සිද්ධි සෝදාදුර බෙරිද කියන දේ පැහැදිලිව කියා දෙන්න සමහර දේ සිද්ධ වෙනවා සමහරුන්ට සමහර දේ පෙනෙනවා අපි දෙපාතුඩු දියේ දැමු සිද්ධිය ගැන වෙන්න ඕනේ සෝදාදුවා කියන්නේ ඉර මුදුන් ගිනි රස්නේ වෙලාවේ දෙපාතුඩු තිබුණා විලි ලැජිනේ සෝදාදුවෙක් සයිමන් සෂා ගිනි රස්නේ දවසක කවුරු හරි දියට ඇතුළු පඳුරු වස්ස ඇඟිලි බලාගෙන තනියෙන් නම් කමක් නැහැ අනුමානයක් නේ යාළුවෙකුත් එක්ක ඉන්නේ අපි යාළුවෙක් එක්ක ආවේ නැහැ ඇත නගරය නිසල්මනේ කිමා විගත් දෝ එහෙනම් සාමය ඇත රජ මැදුරේ නමුත් මෙමි පවුරු තිබේ රජසිය මැදුරට එන්නේ උගුලට අසු ඌවැන්නේ සදමුත් රජ බුදුන් රසට නැත කිසිවෙක් කේ බුදිනට බුදිනට කාලයක් නොවේ මරණය එන බව පළවේ ආරංචි දැන ගැනීමට සතුටු නෑ මහරජතුමා විශේෂයෙන් මේවා සෞත් විදිහ ආරංචින අද සවස් භාගයේ රජතුමා ප්‍රධාන පෙළ නිර්මාණ ශිල්පීන් කීප දෙනෙක් සමග සාකච්ඡාවක් පවත්වනවා ඒගොල්ලෝ රාත්‍රී භෝජනයේ රස්සාභාගි වෙනවා ඔව් මේන්නේ ඒගොල්ලෝ කියනකොටවත් ආයිබෝන්ඩ මිත්‍රවරුනේ ආයිබෝන් රජතුමා මුන්න හැරගේ පැමිණීම් බලාපොරොත්තු වෙමින් ඉන්නේ යාළුවා කුසියට ගිහලා කන්න මොනවා හරි ඉල්ලා ගන්නවා දිවා භෝජනයෙන් පසු එතුමාගේ මුළු සවස් කාලයම මුන්නේ හැරවෙනිය යොදළු ඇති. එන්න මිත්‍රවරුනි එන්න. අපිට පුදුමයි රජතුමා මේ අවස්ථාවේ මාලිගාවට අලුත් ගොඩනැගිල්ලක් හදන්න යනවා කියන එක ගැන. පර්සියාවේ යුද්ධේ කොහොම ධර්මවාදල හැරලා කියලා ආරංචි. ඒ නිසාම නොවෙන්නම් අලුත් ගොඩනැගිල්ලක් හදන්න ඕන. පර්සියාව තියන්නේ පර්සියාවේ. මේ නගරේ බලකායවල් පෙති කපනතුරු යුව රජතුමාලාට කිත්තු වෙන දෙන්නේ නැකා. ඔය හෙල්ල පාක් කරපන් මී අරකෝ කරන්නක් කරන්නක් ආරංචි නැද්ද ඊයර නගරේ රැස් වුණාලු කුමාරවරු අධිරාජ්‍යයට ඊයර තුනක් තුනකෝ කැරලි ගහන්න තියෙන්නේ කරන්නේ මිත්‍රයා තව දුරටත් මෙතන ඉන්නව නෝල් කම අපි හිමින් සැරේ මාළු අපි එක අපි එක ඔය හෙල්ල පාක් කරපන් මී අරකෝ මේන්නද ඊයර තුමාලු දුරට කැරලි අන්ද බව නොපෙනෙද මහා මිනිසුන්ගේ සෙයින් දෙවිවරු යන්නේ නැමුණු පිට කොඳු මත දනන්ගේ කුලියට ලබාගත් මෙතෙක් කල් නොබිඳුනු අවිබලයෙන් පමෝදව මෙතෙක් කල් නම් දිගු වූ ඒ සදාකාලික නොවන්නේ අහා බලමැන පෙරලිය උදාවන යුගයකින් යුගයට ලෝ ඇසි දනන්නේ එයම නොමවන්නේද උදානය මහා පුරුෂය ගමන් නොකලැක්කෙද හිස කෙලින් කොට මාලිගයේ තොප වැසි කවුළු අතරින් බලනා දහසක් සතුරු net ඇත බලා සිටිනා ඔබේ මේ ගමන නැත වුවම නා දැන්නම් ශිල්පියෝ නිර්මාණ ඔබ හට වඩුවෙකුට පුළුවන් ඉතිරි වූ වැඩ නිම කරන්නට නව මැදුරකට නොව සිදුරකට වේ බිම මත ඔබ මේ ගමන යන්නේ
යලිත් බලනුය වටපිට අන්ද වූ දෙනුවන් විදාලා සොම්නසක් නැගේද හද තුල තමා යන මේ ඉසුරු දැක්මෙන් අතර දෙව් මෙහෙයත් පිසනිමා කළ රාජ බොජුනක් ඔබ යන්නේ හිය දෙසකට යලි නැගී සිට එනු නොහැකි වූ මහවුන්ගේ මාලිග බිඳි හැලෙනා විට පොඩි උන් දෙහි ඇති ඊට යට වී නැසියේ මහවුන්ගේ මහිමය නොලැබුණත් කල හොඳ කල විපතෙහිදී නම් උන්ගේ දින දිදීනයෝ එයින් කොටසක් හෙලට යන අස්රිය තුර ගුන්ද එහි බැඳි සමග වැටෙනා මෙන් ප්‍රපාත තරල කුඩටික කෙනිය බල බා මැද මිදුරට ගේමින් තාස්ස සිහි නැති වෙලා කවුරු නැද්ද ඔසගෙන ඒකට අපිට මොකද වෙන්නේ අපි මරා තමයි කුකුල් පැටවුවාගේ ඔහොම තමයි හැමතිස්සෙම දෙවි හාමුදුරනේ මහනුවර දැක්ක බත්ලේ ගංගාවක් විකාර මරණුන්ගේ රැස්වීමකට එන්න කියලා දිනෝ යුරජිරුවන්ට එච්චරයි ඔ ඔක්කොම හරි ආ මට දැනගන්න ලැබුණ විශ්වාස කටයුතු මාර්ගයේ නිකාමිකාත්සේ වෛද්‍යවරයෙක් වශයෙන් තවසික යුතුයකම අදලා කාලිය බලා ගන්න එක මේ මගේ යුතුයකම නෙවෙයි තමුසක රාජකාරිය හොඳයි අද දරුව බලා ගන්න ඉන්නේ කාටද තමුසෙටද මටද මේ කාරුලාත්සේ මෙන්න මේ ටික අහගන්න. තම්සේ හිතනවාද ඔය උණහපුඩු පැටියා නිසා එක මොහොතක් මම මෙතන රැඳෙවි කියලා. තම්සේක රාජකාරිය. තප්පඩිය. ගල්ලිපා. අද රැවෙන්දුරු කල් තියෙනවා. සොල්දාදු එළුණා අපිට බුලරි පැන ගන්න. හැබැයි මම කැරල්ල පටන් අරගෙනද? මාලිගාවේ මුරකාරිය ඔක්කොම පැනන ගිහිල්ලා. කවුරුවත් දැන් මේත් විච කෙහෙල්මල. මහනුවර කිවි. රතු පහට වල්ගතහරු කවක් දැක්කද මිලිවා කියන මාළුකාරයා. ඒක එච්චරද නිවිත්තක් නෙවෙයි. පොලිසියාවි යුද්ධේ පෙරදිලාලු කුමාරවරු කැරලි ගහනවා. අදිරාත්‍ය තුම පැනලා ගිහිල්ලා. කුංචයන් තමයි මෙරුම් කන්නේ. මගෙත් අයිය කෙනෙක් ඉන්නවා මිලිටරි. බලන්න බලන්න බලන්න. හැමෝම මහනුවර මිතුරන්. ඒ ඔක්කොම සල පරිදි ටික පදි ගහනilla. මඩේ යන්තම් හොයාගත්තා. දැන් ඉතින් මොකද කරන්න යන්නේ? මොනව කරන්නද? මෙන්න මුකුත්ම බැරි නම් මගේ අයියා කෙනෙක් ඉන්නවා මැද පළාතේ කඳ උඩරට. සොඳද මොකද කරන්නේ? මං ඉතින් මොනව කරන්නද? රුෂා වැස්නාර්සේ මාගෙන විප්‍රම් කිරීම ගැන මං ඉතාම සන්තෝෂ වෙනවා. මට අනගල්ල තින පැනලා යන ගමනේ දේවිනාංශ මුර කරන්න. මාලිගාව මුර කාර්යවත් කරලට එක්කාස් වෙලා කියනවා නේද? ඔව් ඒක හැබැයි. ඉතින් විසවුන් වහන්සේ කියන්නේක අනතුරුදායක නැද්ද? සමහරු කියනවා පිහියෙන් අනින එක පිහියට අනතුරුදායකයි කියලා. ඔය පිහියක් නෙමේ සයිමන් සෂා. ඔය මිනිහේ. මොකද ඔය ගෑනිගෙන ඔහැට තියෙන රුදා? අපට ඇදි රුදාවක් නැහැ. අපට අණ දීලා තිනෝ. ඒ නිසා අපි යනවා. එච්චර. සෝදාදුවා මොඩේ. කිසි කමක් කාර්යයක් නැතුව කරදරේ වැටෙන්න හදනවා. මම දැන් මහමැද මිදුලට යන්න ඕනේ. මට හදිස්සි. හදිස්සි නම් අපි සඬ දබර කරන්න වටින්නේ නැහැ. සඬ දබර කරන්න සෑහෙන වේලාවක් ඕන කරනවා. ගෑනු දරුවගේ දෙමව්පිය ඉන්නවද කියලා දැනගන්න කැමතියි. දෙමව්පියෝ නේ මට ඉන්නේ අයියා කෙනෙක් විතරයි. වේලාව නැති නිසා මම වැඩි වේලාවක් ගන්න අදහස් කරන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නේ මේකයි. දියේ ඉන්න මාළුවෙක් වගේ ගෑනු දරුවා නිරෝගීද කියලා දැනගන්න කැමතියි. ඉඳ හිත උරේ අම්මක් එනවා මට. ඒ අරනකොට හොඳට හයිහත්තිය තියෙනවා. කිසි කෙනෙක් වැරද්දක් කියලා නැහැ මෙච්චර කාලෙකට. කවුද නොදන්නේ ඒක? පාස්කු දවසේ වුණත් බාලට කුකුලෙක් මදි වුණාම කාවද යවන්නේ ගෑනු දරුවෝ. තුන්වෙනි ප්‍රශ්නේ මේකයි. ගෑනු දරුවට හොඳට ඉවසීම තියෙනවයි. සීත කාලේ ඇපල් එහෙම ඉල්ලාවිද ගෑනු දරුවා? ඉවසීම තියනවා ගෑනු දරුවට ඕන තරම්. ඒත් සොල්දාදුව යුද්ධෙට ගිහින් කිසි කමක් කාර්යයක් නැතුව පණිවිඩයක්වත් එවන්නේ නැතුව හිටියොත් ඉවසීම ටිකක් අඩු වෙවි. සොල්දාදුව පණිවිඩයක් එවනවා. එහෙමනම් අන්තිම ප්‍රශ්නේ මේකයි. සයිමන් සෂාවා මට වැඩි වෙලාවක් නෑ මම ඉක්මනට මහමෙදි විදුලට යන්න ඕනේ.
අන්තිම ප්‍රශ්නෙට උත්තරේ මේකයි. ඔව් මම කැමති. කතාවක් තියෙනවා ඉක්මන් කොටයි කියලා. ඒ කොහොම වුණත් මගේ ගම් පළාත උදහාපළා. එහෙමනම් ගෑනුතරව මාගෙන විප්‍රම් කරලා තිනෝ. මං නිරෝගී. මගෙන් යැපෙන්න කවුරුවත් නැහැ. රිදි 20ක් පඩි ලැබෙනවා මාසෙකට. මං බොහොම අවංකවම ගෑනුදරේ අත ඉල්ලා සිටිනවා. සයිමන් සෂාව මගේ කිසි විරුද්ධත්වයක් නැහැ ඒකට. ගෘෂ වැස්නාට්සි මේ මාලය මට අපේ අම්මගෙන් තෑගි ලැබුණු මාලයක්. මේක රිදියෙන් හදපු මාලයක්. මේක අරගන්න. දැන් ඉතින් ගෑනුදරව මහමැද මිදුලට යන්නේ කොහොඳයි? නැත්නම් කරදරේ වැටෙන්න පුළුවනි. මට අශ්‍යව සූදානම් කරන් තිනවා ගෑනුදරවට තේරෙනවා ඇති. මට තේරෙනවා. මම අපේ දෙවින්නාංශේ මිත්‍ර සේනාවින් හරියට අරලනවා විතරයි. සුමාන දෙකක් නැත්නම් තුනක් ගත වෙවි වැඩිම වුණොත්. ඊට පස්සේ මං ආපහු එනවා. ඒ අතරතුර ගෑනුදරව මා බලාපොරොත්තු වෙන ඉන්දියා කියලා හිතනවා. මාව අමතක නොකර. යුද බටය යන යුදයට ඉන්නේ මම ඔබ එන තුරු යනුව නොපෙකිල සටනට මේ ඉන්නේ හෙවුන කුරිරු යුද දෙවියන්ගේ පීඨයි ගෘෂා ඔබට දීර්ඝායු වේවා සයිම් සෂාව ඔබට දෙවියන්ගේ පීඨයි ඔතන මී හරක වගේ බලාගෙන ඉන්න තුව ගිහින් අස්පියෝ දෙන්න බැඳපන් ගොම්බා බලාගින්න විලාවක් නෑ මේ පෙට්ටකම් ඔක්කොම පටවන්න අසකරත් ඉඳ නෑ ඕනෑම කරන දේවල් විතරක් තෝරා ගන්නවා හොඳයි ඕනෑම කරන දේවල් මම කියන්නම් මට ඕනෑම කරන දේවල් කොහෙද මල්ල බෙටක ඔය කොළපාරේ අපරාදේ සාලෝ ගනි අර ඒකේ හැච් දෙක හොලගනි මී මින්නි ඕ මේ වැදු දෙන හිටි හිටි මගේ ඔළුව කක් යන පටන් ගත්ත කුකුරන්නා වාගේ මෙන්න මේ පැත්තෙන් තමයි පටන් ගත්තේ ලා පල්ලකෝ මේ කියන හැටි වනවන ගිහින් ගෙනෙන් මගේ උනෝදුර බෝතලේ ඔය හැට අදිරන බඩක දිරුවා සමා වෙන්න විසුන්නස මොකුත් තුනේ නෑ හැටි ඕ මම බලාගන්න නේද මම දිව හොඳට බලන්නේ ඉතින් ඔලේ වෙන කිසි දෙයක් නෑ සෙන්පති නෑ කරකවන විතර බලාගන්න ඕන කොහොම කරනවා දිර මං කරන්නේ නටාලියෝ නුවර පැත්ත වෙඩි තියන්න පටන් අරගෙන අපුයි දෙයනේ අපිට අනතුරක් කරයි දන්නේ ඉන්න බරවද නෑ මං කරන්නේ මං අහන්නේ ඉන්න බරවද ඕ මයිකල් නේද එහෙමයි මේ සම්මාස අපි වහම් පිටත් වෙන්න ඕන මේ රංසය ගෙනියන්න ඕනේ මේක රිදී
Basikin, sium handikin, esin nasi biayik bili. Noyan landuni maher, pihit uamen mahat. Laderu handikin, kasunu basikin, kian nasi biayamilid. Dukat patunge, handat evitili kanno madi. Ik man kar de pa yanniya kat dinakayam nasenne alandune sonduru bas pimwate kuge
නැතහොත් මියුරු නාදය උදෑසන ගී ගයන සියෝ තුන අසමින් එම වදන් එක් වරක් යලි දැක ගැනීමට සිඟිති මුව බිලිඳාගේ මොහොතකට රැඳෙනු වස් තනි රැකීමට බිලිඳුගේ ඇය යලි ගියා වෙත කෙනෙක් එනතුරු ඉඳුමට බිලිඳාගේ මව හෝ අන්නයෙක් හෝ වැඩිවිය අනතුරක බිය ගුම්ගත්තේය එනුවර ගින්නෙන් හාලතෝනියෙන් යමෙක් මග එනතුරු දරුවා රැගෙන යන්නට ඈ මොහොතකට ඇඳුනා බලන් මේ අරුමය යහපත් භවේ සාපය බොහෝ වේලාවක් දරුවා අසල උන්නිය ඈ සවසත් ගෙවි ගෙවි මහර උදාවන තුරු හිරු දැකේ තෙක් වේලා මුදු සුසුම් බිලිඳාගේ සුරත් පැහැවූ සිඟිති අත් පොඩි හා උදාවී එතහිරු හදේ සෙනෙහස නොහැකිව දරා ගන්නට නැගී සිට තරුණිය නැඹුරුව මුදු මොලොක් ලෙස හෙලා සුසුමක් අහසට වඩා බිලිඳා දෝතින් රැගෙන පා නැගුවාය විලසින් සෙලක් සියන්නිය බියෙල්ලද පියවර මනින්නිය නගරෙන් නගරය ගෙවා ගොසින් මහා මගට බැස යන තරුණි කඳුරට පෙදෙසට උතුරු කරේ යන ගමනේ පිය මනිමින් ගැයුවාය ගීයක් කිරිත් ගනිමින් මිලදී මිනිස් දුවනි අසරණ ඌමේ ගැලවෙන්නේද කොයි ලෙසකින් රුධිර පිපාසිත ඌවන්ගෙන් උගුල් අටවනා රකුසන්ගෙන් කඳුරට පෙදෙසට පාළු මග නොමග ඇවිදිමින් තරුණිය මැකින්ට ඇගේ හද පාළුව ගියා මෙසේ ගයමින් ගියා මැකින්ට ඇගේ හද පාළුව ගියා මෙසේ ගයමින් ගියා සෙන්පතියන් සිය දෙනාගේ ගීත සතර දිනේ සෙන්පතියෝ මගට වෙදී යුදට ගියෝ යුද්ධෙට ගිය ඔලු ගෙඩියෝ උන්ගේ හැටි කියා පියෝ හැටි කියා පියෝ සතර දෙනෙ සෙන්පතියෝ මගට වැඩී යුදට ගියෝ යුද්ධෙට ගිය ඔලු ගෙඩියෝ උන්ගේ හැටි කියා පියෝ උන්ගේ හැටි කියා පියෝ පළවෙනියට බියක් හිතේ දෙවෙනියට හති වෙතිති තුන්වෙනියා මග මෙරෙති අන්තිමයා පැනදුවති අන්තිමයා පැනදුවති පළවෙනියට බියක් හිතේ දෙවෙනියට හති වෙතිති තුන්වෙනියා මග මෙරෙති අන්තිමයා පැනදුවති අන්තිමයා පැනදුවති
කේම කන වෙලා උහි මුකුත් කටට වැටිච්චාවි කියලා අපි ඉඳගමු මේ තනකොළ බිස්සේ මෝඩ කුෂගෙන් කිරිය විත්තක් හොයාගෙන ඉන්න තුමි අනේසියේ කිරිය විත්ත දෙන්න පුළන්ද අපිට තියනවා නම් කැවුම් පෙත්තකුත් එක්ක කිරි මෙහෙ ඇති කිරක් නැහැ සිදාදීන් ආපු යකඩයෝ අපේ එළුව උස්සගෙන ගිහිල්ලා උන්ගෙන් ඉල්ලා ගනින් කිරි ඕනන අපින් අයිති වෙසියේ පොඩි දරුවෙකුට දෙන්න කිරි ජුණ්ඩක් ඇති නෙමෙයිද මං සිද්ද වෙන්න කවුද කිව්වේ පිනට කියලා කුමාරයෝ වගේ ගෙවනවා අපි දන්නවද පස්ස බිම යනනම් ගමන උනේ කීයද සීයේ මේ කිරි ටිකට රිදි 3යි දැන් හරි ගණන් ගිහින් රිදි 3ක් මේ කිරි කඳුලට එන ගහන්න දෙපැයි මයික් ඇහුණා නේද රිදි 3ක් අපිට බෑ ওই ගණන් වලට කිරි ගන්න මොනවා කරන්නද රිදි 3ක් මා ළඟ කිරි නැති බව මම දන්නවා. ඊත් බොනවයි කියලා හිතන්නවත් බැරි එකත් එකක් නේ. දොරාරින්න සීයේ අපි සල්ලි ගෙවනවා. මං හිතුව රිදී බාගෙට ගන්න පුළුවන් වෙයි කියලා අර කිරි කඳුල. ඒත් දරුවට මොන හරි දෙන්න එපායි. රිදී එකක් ගත්තම ඇති සීයේ. රිදී දෙකයි. අනේ දොර හන්න එපා. ඕනේ නැහැ රිදී දෙක. හැබැයි හොඳට කිරි ටික ඕනේ. මට තව දවස් දෙකක කමනක් තියෙනවා. මිනිමත් නජාවාරමක් මේක. ඔය යකඩේව මරලා දාපන්. උඹට කිරි ඕනන. මේක හොඳ සෙල්ලම. උගුරකට වැඩි බොන්න එපා මයිකල්. සුමානික පඩි නේද මෙතන? මේ පැත්තේ මිනිස්සුන්ගේ හිතේ ඇති අපි පස්සරත් කර කර ඉඳලා සල්ලි හම්බ කරනවා යකි. මයිකල් මයිකල්. උඹ නම් හොඳ දෑවැද්දක් තමයි කාට උනා. ගමන් කරද තරුණිය උතුරට හේවායෝ ඇය ලුහු බැන්දෝ ඇය හේවායෝ කෙලෙසද උන්ගෙන් ගැලවෙන්නේ ලේ පිපාසිත කුරිරු උන්ගෙන් දිවාරය දඩයම් කර නෑය කෙසේ නම් ගැලවේද තරුණිය ලුහු බඳින්නන් හට නැත කිසිත් වෙහෙසක් නොනිඳන සේ සොරුන් ඇසිපිය හෙලන පමණක් ඔබට කොර ගහන්න එපා කියලා. උඹ අය කොර ගහන්නේ මං අස්පින්ම වික්ක
කවදාවත් එහෙම ගානක් ලැබෙනවද අස්පේකුට? උඹය කරගහන්නේ පයින් යන්න කැමැති බවමඩ පෙන්නන්න. මත් දන්නවම හදන. හෙර බලන්න. මොකද කට පියාගෙන යන්නේ? ආ! කිවන්! සින්දුව. උද්දට මං ගියා කෑලි ගෙදර තියා. උද්දට මං ගියා කෑලි ගෙදර තියා. මගේ යාළුව මං එනතුරු උන්ද බලා ගයි නිරතුරු. මගේ යාළුව මං එනතුරු උන්ද බලා ගයි නිරතුරු. යුද්ධෙට මං ගියා ගෑනි ගෙදර තියා. මගේ යාළුව මං එනතුරු උන්ද බලා ගයි නිරතුරු. මගේ යාළුව මං එනතුරු උන්ද බලා ගයි නිරතුරු. තව හයියෙන් ස්වර්ගෙට ගිය කාලේ උන්ද ඒවි බොලේ. ස්වර්ගෙට ගිය කාලේ ඒවි බොලේ. අපොයි මගේ හා පැටියා කියා අඬයි බොලේ. අපොයි මගේ හා පැටියා කියා අඬයි බොලේ. ස්වර්ගෙට ගිය කලේ කුන්ද ඒවි බොලේ. අපොයි මගේ හා පැටියා කියා අඬයි බොලේ. අපොයි මගේ හා පැටියා කියා අඬයි බොලේ. හොඳ සොල්දාදු නැන් හිත පපු දෙක නැති අනක් ලැබෙනකොට ඇගේ මයිල් කෙලින් වෙනවා. පතුරට හෙල්ලෙන් අනිනකොට ඇගේ මාළු නැත්තෙනවා. තමුන්ගේ උසස් නිලධාරිය වෙන්නේ ගෑනි වලට කැපුවත් ගණන් ගන්නේ නෑ හොඳ සොල්දාදු. මැරෙන්න වැටලා ඉන්නකොට ඇස් දෙක අරලා බලන බාලු කුක්කෙක් වගේ තමුන්ගේ උසස් නිලධාරිය ඔළුව වරනේ. ඊට වැඩි දායකක් බලාපොරොත්තු වෙන්නේ නෑ. අමොත් උඹට නම් මං කවදාවත් ඔළුව වනන්න යන්නේ ඒක දැනගනින්. ඒත් කවදා හරි උඹට මක්ක බෑවෙනවා. ඒ හාමුදුරුවනේ ඉතින් රජුරුවන්ගේ උණ හපුල පැටියා මං කොහෙන් හොයාගන්නද මේ වගේ මී හරකෙක්? ස්වර්ගෙට ගිය කලේ කුන්ද ඒවි බොලේ. අපොයි මගේ හා පැටියා කියා අඬයි බොලේ. අපොයි මගේ හා පැටියා කියා අඬයි බොලේ. රූෂා පැමිණි කල සියේරා ගඟ අසලට දැනුනා මග වෙහෙස දරු පැටියාද බර වී. වෙහෙසට පත් ඇයට සීතලය රන්වන් උදෑසන කෙත්වතු මැදින් පිබීදෙන කිරිබඳුන් වල හඬ පැලකින් නගින දුමව්ව වෙහෙසක්ම දනවයි. පලා යන අසරණ තනන් හඬ මයිකල් දැන් ඉතින් ඇති ආපුදුර මම යන්න ඕනේ ආපහු. මේ ගෙවිලිය හොඳට කරුණාවයි දැනෙනවා නේද එලකිරි පුසුඹ? මයිකල් මේ රැතිස පිටිපස්සේ ඔලුගු ඉන්නම් මට පයින් යන්න ඉක්මනට ඵලයන් කියන්නවා. කමක් නැහැ මං ඕවා හිතේ තියාගන්නේ. පුතාටත් හරියට කිරි ටිකක්වත් නැහැනේ මේ දවස්වල. කමක් නැහැ අපිට හැත්තරමනේ. මං කැමති පුතා තියාගන්න හැමදාම මේ චූටි නහයත් එක්ක. ඒත් කොහොමද එහෙනම් මං ටිකක් ලොකු වුණාම පෙන්නනවා බැද්දේ දුවන හා පැටව උහි. එහෙනම් මං උගන්නනවා ඇඳුම් තෙමා ගන්න නැතුව දොට්ට පිළිට යන හැටි එහෙම. ඒත් බැහැනේ මම යන්න ඉපය ආපහු. මගේ සොල්දාදුව එවි ආපහු. අනේ පැටියෝ ඒක කරන්න බැහැනේ. මගේ කැඳ ටික බොන්න අරින්නේ නැද්ද මට? කොයි
සන්තෝෂෙන් මොකද ගම රට බලා යනවද අලුත් මව්පියෝ දරුවට ලැබුණ හිඳයි ඇගේ ප්‍රීතිය එහෙනම් කිමද සෝකෙන් ගුනිසා තනි ඇයට සෝකයි සොරුන්සේ සත සොරාගත්සේ මුදු මොලොක් පර අදේගෙන ගිය නැති නිසා ඇයට සෝකයි නෝන මාත්‍ය කස්බක් කුමාරයේ සන්නහ සන්නද්ධ හේවායබු කොහෙන්ද වෙන්නේ අතුරත් එක්ක මොකුත් සම්බන්ධකමක් එහෙම තියනවද කොහෙද හතුරව හංගගෙන ඉන්නේ පිටි පස්සේ ඉඳගෙන හතර මොන විදිහේ සත කපට කරනවද දන්නේ කඳු හෙල්වලේම හංගගෙන ඉන්නවද හතරව බය වෙන්නේ පාළමිය අපි සූක්ෂම ලෙස පහු බහින අවශ්‍ය වෙලාවට මේ මොක මං කියන්නේ මීහරක මොකද හෙල්ල දිහා බලන්නේ බය වෙලා වගේ ඇයි තක තීරුවා හන්දට මතක තියාගනින් යුද්ධයට ගියාම හෙල්ල බිම තමයි සොල්දාදු මැරුණා අනේ කඩපාණම් කරගන්න දැන් එතකොට මේ ළමිස්සි කොහෙද මේ යන්නේ මම බලින් ඉන්න එක්ක නහම්බෙන් දැනන්නේ සයිමන් සෂාව කියලා නූකානුවර මාලිගාවේ මුරබතේ සයිමන් සෂාව මං එයා දන්නවනේ එයා මට කිව්වා මේ ළමිස්සි ගැන ටිකක් බලන්නේ කියලා. ඔව් කියහන් ගම්බාස් අපි වැදගත් මහත්තුරු බව පෙන්වන්න ඕනේ මේ ළමිස්සිට. මං ඔය විහිළු කළාට මොකද? මට තියෙන බොහොම වැදගත් කාරණාවක් දැනගන්න. මට ඕන කරනවා දරු පැටියෙක්. නිවැරදිව දැක්කලා දෙයින් ඡේදික පාරට මේ කවුද හෙල්ල බාද්දාපන්. අපි මේ පළාතේ හැදේ දරු පැටියෙක්. අහලා තියෙනවද එහෙම දරු පැටියෙක් ගැන එහෙම සුනිත් චංගි පොඩි අඳගත්ත සිදා දින හිටියදී මේ පැතර පාත් වෙච්ච ආමට එහෙම දෙයක් ආරච්චි නැහැ යෞවනිය යහපත් ඝාතකයෝ ය පිටුපස යෞවනිය අසරණ සරණ වනු දරුවාට අසරණ යුගයක උවද නැහැ උන් කඳුලින් ලෙයින් මුළුලෝ කාරුණික වූ අය විසෙති ඉඳ හිට වාසනාවන් පිංගයි පිටර් පෙටිය මාතර යකඩ වෙනා මේ පැත්තට මම මේ ධර්ම දොර කොට තියලා ගියේ ඒත් මගේ නෙවෙයි ධර්ම හොඳ පෞලක ධර්මයි කවුරු එළම කිව්වා මොන යකඩයද ප්‍රශ්න අයින් දෙපා
ගෙදරට රැඳගත්ත හිවා වෙනවා. මොම් මොකටද මගේ ගෙදරට එන්නේ? ඒ කොහොම වුණත් මට උඹත් එක්ක ටිකක් කතා කරන්න වෙයි වාගේ. ওই සිනිඳු ඇඳුම් ගලවන්නේ. ඒකෙන් උන් දැනගනීවි එකපාර. සිනිඳු ඇඳුම් කෙහෙල් මල. උඹ මොකද මේ දරුවා දමලා ගියේ? මොන පවක් දැ උඹ කොලේ? අනේ නම දෙවටත් ගිය දුවගෙන. අපරාදි මං පැල්ලා දිව්වේ. නැත්තම් උන් සැක කරන්නේ නැහැ මම. දරුවගේ ඔය හැටි ඔළුව වනන්න එපා. ඔය හැටි වෙහුලන්න එපා. උන් දැනගනීවි එකපාරට. උන් දැනගනීවි එකපාරටම. මම කියන කියන දේම කියන්න එපා ගිර විවාද. ඔහෙටත් ඇති නේද දරු? ඉන්නවා. යුද්ධයට බැඳීලා. එහෙනම් එයත් හිවායක් වෙන්න ඇති නේද? ඔය ඉඩ දෙනවද යට දරු පැටව මරා දමන්න? ඔය එළවා දමන්නේ නැද්ද? මේ ගෙදර ඉස්සෙල්ලම් බෑ. එළවා දමන්නේ. මම එළවා දමනවා. මේ ගෙදර බෑ කියනවා ඒ සෙල්ලා. දැන් පොරොන්දු වෙනා දරුවෝ ඒක තින් සිද්ධ වෙයි මං පොරොන්දු වෙන්න. අහා මේ ඉන්නේ මොකද මම කිව්වේ මට ඉවෙන් වගේ දැනුණා මෙතන ඉන්න විත්තිය. එහෙනම් ඉලන්දාරියා මට තියෙනවා පොඩි ප්‍රශ්නයක් අහන්න. මොනවටද දිව්වේ? මම මොනවා හරි නරක වැඩක් කරයි කියලා හිතුවා නේද? ඇත්ත කිව්ව එහෙම නේද හිතුවේ? මම කිරිහට්ටි ඉරිපේ තියලා ගිහී හිතේටි මට එක මතක් වුණා. ආ එහෙමත් නැති නෑ හිතන්නේ නැති මං වනචරයක කියලා. අද සමායර මේ ළමයි සිදියා මං ටිකක් කීයට බලන්න ඇති ආ. නෑ මට එහෙම දෙයක් පෙනුන්නේ නෑ. නෑ මං කියන්නේ නිකමටවත් පෙනුන්නේ නැද්ද එහෙම දැන් මොකෝ? එහෙම වෙන්න බැරිද? ආ මේ අම්මට මේ එළිය වැඩ හැම නැද්ද මේ කුකුලොන්ට කෑම හැම දමන්න ආ පින් කරන හාමුදුරුවනේ අපි දන්නේ සංකෝප්පත් අපේ ගෙට ජීවි තියන්නේ අප්පා මොනවද මොනවද මේ නාකි ගේනි මිත්තුනේ වන්නේ අපි දන්නේ සංකෝප්පත් මෙන්න මේ ගේනි දෙගේ දරකොඩ තියලා ගියේ දෙටිල තියරෝ වගේ මොනවද තක්ක తీරුවා රිදී දාහක සුවද දැනෙනව මට මේ නාකි ගෑනි වෙලියෙන් ගිහින් අල්ලගනි මට තියෙනවා මෙතන රාජකාරියක් කරන්න ඌ අරින්කෝ මේ ඉන්නේ මම ළමසියෙන් ඉල්ලපු දරු පැටියා ඈ උයි දරුවා මගේ ඔය හොයන දරු පැටියා නෙවෙයි හොඳයි අපි බලමු ආ දරුවා මගේ කා රිදීදා අකස්සුවද දැනෙනවා මට කඩින්ගෙන් මගගේ වූ තැන දෙසතියක් අසල හිම කඳු වැටියක් සිතා දරුවා හදා ගන්නට යෞවනිය අසරණ දරුට අසරණ වූ පිහිට වේ නැති නිසා කවුරුත්
කරපින්නම් ආපු හින්දා දෙපා මගේ රිදෙන හින්දා ගිනි ගණනට කිරි අරගෙන උගුර උගුර දීපු හින්දා මගේ සිත බැඳු නැතිවම බැරිය පුතේ මගේ සිත බැඳුනාය පුතේ උඹ නැතිවම බැරිය පුතේ සේද පිලි විසි කරලා කඩමලු එඟ වතුර පොවාලා මං උඹ උස්සන් යනවා කරපින්නාගෙන යනවා මං උඹ උස්සන් යනවා කරපින් ලුහු බැඳි යකඩ ඉන්ගෙන් රෝෂා නැමැති ඒළඳ නැගෙන හිර බෑවුම දෙසට හිමගිරි දුදුළු හරහා වැටි ඇති වැල් පාලම වෙතර සැපමින ගෙවා ගිරිහෙල් දෙදෙනෙකුගේ ජීවිත හෙලා නොහෙලා අනතුරේ තරණය කළා පාලම ගයමින් කදිව ගියක් කලබලන කාර්යයක් නෑ දරුවා පාලම හෙලට වැටෙන බෙල්ල කඩ